வணக்கம் முன்மணி துணை தேவனபாச தேமலைங்கனகான தருவன் சஹா மெவர சாமானிய பெல விபாகையிட்ட பெனி சிட்டின்ன இன்ன ஹமோம வெனுவேன் கியாதென சம்மந்திரண மாலாவே அது ஹயவெனி கொட்டச விபக்தி பிரத்ய அப்படி வாக்கியா குடநகன கொட்ட ஏக்கட்ட அதால விபக்திய சஹா ஏ பிரத்ய எதன ஹட்டி இங்கனகான்னோனே நிசா ஏ பிலிபந்தவ தமை மே பாடம் மாலாவின் அது மே வாக்கிய வலின் கேள தென்னி विभक्ति पत्ति इंगन गाने हैटी मम मल्वाणी हाँ इथिंग अभी बलमु मेक कोहमद इंगन गाने की अला इथिंग पलवेनी एक बलन नान मम अव लुडन उडन के प्रत्ये की आने ओहु समग की अने मम ओहु समग कोयलुकु कोविलट सेंड्रेन गियमी अतीत काल वाक्य इदेवनी एक बलन अमुदन मेक नमक अमुदन अशोक उक्कु अशोकट उक्कु केन प्रात्यंकियानि असोकट कडिदम लिवम एलुदिनाल एलुदिनान लिवेय अतीत काल वाक्य उक्कु केन प्रात्यंकियानि असोकट कियन एक ईलंग बलन्न उलवरहलुक्कु गोवियांट व्यवसायम सेय गोवितन करन्न वेयिलुम अववत मलेयुम वेसत तेवेय अवश्यय එතකොට මේ උලවර් හලුක්කු උක්කු කියන ප්‍රත්‍යයෙන් එතනක් කියන්නේ ගොවියන්ට බහුවචන පදයක්. හතර බලන්න නාන් මම අප්පා වෝඩු තාත්තා සමග පාඩසාලේ උක්කු පාසලට සෙන්රේන් ගියමි. ඕඩු කියන ප්‍රත්‍යයෙන් කියන්නේ සමග කියන අදහස. පහ බලන්න එම්.ඒ. අප්පාඩසාලේ අධිපරුම් ආසිරියර් හලුම්. එම්.ඒ. කියන්නේ අපව ඒ පාසලේ අධිපරුම් විදුහල්පතිත් ආචාර්යවරුන් ගුරුවරුත් ඉන් මහත්තුඩන් සතුටු සිතින් එහෙම නැත්නම් සතුටු මුහුණින් වරවේත්‍රාර්හල් පිළිගත්තෝය. එතකොට මෙතන අධිපරුම් කියලා උන් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ විදුහල්පතිත් කියන එක. එතකොට මෙතන ආචාර්යවරුන් කියන්නේ ගුරුවරුත් කියන එක. එතකොට උන් ප්‍රත්‍යයෙන් කියන්නේ මේ විදුහල් ප්‍රතිවරයා කියන අදහස. ඊළඟට බලන්න කන්නන් මෙතන නමක් මේක කන්නන් මලනිරේ කියන්නේ මල් මාලේ තෝලික්කු යෙහෙලියට වයිපාන් තැබුවේය. මෙතනත් උක්කු කියන ප්‍රත්‍යයෙන් කියන්නේ යෙහෙලියට එහෙම නැත්නම් මනාලියට කියන අදහස. මෙතන කන්නන් තමයි මේ මල් මල් ලැබුවේ ඒ ඉහෙලියගේ. ඉතින් බලන්න ඊළඟ හත්වෙනි එක ඉඳ එලිහලේ මේ මීයන්ව කට්ටුපඩුත් විනාශ කරන්න අරසන් රජතුමා එන්නිනාන් හිතුවේය. මෙතන එලිහලේ කියලා තියෙනවා මීයන්ව කර්මපදයක් හැටියට තියලා තියෙනවා එලිහලේ කියලා. මීයන්ව කියන්න තමයි මෙතන අයි කියන ප්‍රත්‍ය දාලා තියෙන්නේ. ඊළඟ අටවෙනි එක බලන්න ඉවර් මෙතුමා යාල්පානත්තිල් යාපනේ නල්ලූරිල් නල්ලූර් වල ඉල් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ නල්ලූර් වල පිරන්දාර් ඉපදුනේය. නමේ බලන්න නාන් මම කත්තියල් පිහියෙන් මරත්තේ ගස වෙට්ටිනේන් කැපුවෙමි. ආල් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ මෙතන මේ පිහියෙන් කියන්න ආල් ප්‍රත්‍යයෙන් පිහිය විසින් කියන අදහස තමයි තියෙන්නේ. ආල් කියන ප්‍රත්‍ය කත්තියල් පිහියෙන් කියන අදහස. එතකොට 10 බලන්න අධිපර විදුහල්පති වහුප්පුක්කු පන්තියට වන්දාර් ආවේය. උක්කු කියන ප්‍රත්‍යයෙන් පන්තියට කියන අදහස තියෙනවා. ඊළඟ බලන්න මලත්ති මරත්තිනදු ගහ ගහේ කියන ඉනදු කියන අදු කියන ප්‍රත්‍ය දාලා තියෙන්නේ ගහේ කියන්න. ගසගේ කියන්නත් පුළුවන්. කිලේ කියන්නේ අත්ත වල වලයි තිරුන්දදු මෙතන මෙතන ගහ ගසේ අත්ත නැමී තිබුණා. ගහේ අත්ත නැමී තිබුණා කියන්න තමයි වලයි තිරුන්දදු කියලා කියන්නේ. 10 12 බලන්න මාමරත්තිල් අඹ ගසේ ඔරු පුරා කූඩු පරවි කූඩුවක් ඉරුක්කින්රදු තිබේ. මරත්තිල් කියලා කියන්නේ මෙතනත් ගහේ කියන්න තමයි ඉල් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ. තිබ්බේ පරවි කූඩුවක්. ඊළඟ බලන්න 13 අරසනාල් රජු විසින් මාලිගෙයි මාලිගාව කට්ටප්පට්ටදු නිර්මාණය කරන ලදී.
මෙතන ආල් කියන ප්‍රත්‍ය රජු විසින්නම් කට්ටප්පට්ටදු කියලා පට්ට කියන මෙතන මූලයෙන් කරන ලදි කියන අදහස ක්‍රියාපදයක් හැටියට හදලා තියෙනවා. ආල් කියන්නේ විසින් කියන අදහස. ඊළඟ බලන්න 14 මහාන් පුතා තන්දෙයිකු තාත්තට උදවිනාන් උදව් කළේය. මෙතනත් උක්කු කියන ප්‍රත්‍යයෙන් තාත්තට කියන එක. පහ බලන්න මරමේ කණිකොඩු ගසේ කණිකොඩු කියන්නේ පළතුරු දෙන්න. එතකොට ගසේ කියන්නේ මෙතන ආයාචනයක් වගේ කරන්නේ ගස. අපිට ඒක සිංහල අදහස කියනවා නම් අපි ගසේ කියලා තමයි කියන්න වෙන්නේ. ඊළඟ වාක්‍ය කියනකොට ඔයාලට වඩාත් පැහැදිලි වෙයි බලන්න. තන්දෙයියේ පියතුමනි එන්නේ මට මන්නියුංගල් සමාව දෙන්න. දැන් අන්නේ වගේ මෙතන යේ කියන ප්‍රත්‍යයෙන් කියන්නේ ආයාචනයක් කරන අවස්ථාවල. ඊළඟ බලන්න මරතිත්කු ගසට නීර් වතුර ඌට්ටිනාන් දැම්මේය. වට්කලේය කියලා කියන්නත් පුළුවන්. එතනත් මරතිත්කු ගසට කියන අදහස තියෙනවා. ඊළඟ බලන්න අක්කා වාල් අක්කා විසින් එතනත් ආල් කියන ප්‍රත්‍ය තියෙනවා. කඩිදම් ලියුම එළුදක් පට්ටදු ලියන ලදි. ආල් කියන ප්‍රත්‍යයෙන් මේ මෙතන විභක්ති ප්‍රත්‍යයක් තියෙනවා නම් මෙතනින් එළුදක් පට්ටදු කියලා තමයි අවසන් කරන්නට ඕන. ඊළඟ බලන්න 19 නේත්‍රු ඊයේ මාමා මාමා කණ්ඩිලිරුndo කොළඹ නුවර සිට තිරුම්බි නැවත වන්දා රාවේය. මේ ඉරුndo කියන්නේ සිත කියන අදහස. නුවර ඉඳන් කියන අදහස තමයි තියෙන්නේ. ඊළඟ බලන්න තම්බීනදු මල්ලිගේ පුත්තම් පොත අලහානදු ලස්සනයි. මෙතන තම්බි ඉනදු අදු කියන ප්‍රත්‍ය දාලා දාන්න පුළුවන් මල්ලිගේ කියන්න. ඊළඟ බලන්න තම්බියෝඩු මල්ලි සමග තංගෙයියුම් නංගිත් වන්දාල් ආවේය. ආවේය කියන්න බෑ ආවාය. මෙතන අතීත කාලයි. එතකොට තම්බියෝඩු මල්ලි සමග ඕඩු කියන ප්‍රත්‍යයෙන් සමග කියන අදහස තියෙනවා. 22 බලන්න අම්මා එනක්කු අම්මා මට පසිකිරදු බඩගිනි. මට කියන්න එනක්කු උක්කු කියන ප්‍රත්‍ය දාලා තියෙනවා. ඊළඟ 23 බලන්න එනතු මගේ නන්බනින් යාළුවාගේ පෙයර් නම netni. netni නන්බනින් ඉන් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ යාළුවාගේ කියන්න. නන්බනින් යාළුවාගේ. 24 ඊළඟේ ලංකාව මක්කලින් මිනිසුන්ගේ පිරදාන. ලංකාවේ මිනිසුන්ගේ පිරදාන උණව ප්‍රධාන ආහාරය සෝරාහුම් බත්වේ. මක්කලින් මෙතනත් මිනිසුන්ගේ කියන්න ඉන් කියන ප්‍රත්‍ය දාලා තියෙනවා. 25 බලන්න නාන් මම වේලෙයියල් අපේනෙයියල් පෑනෙන් කට්ටුරේ එළුදිනෙන් ලියුම ලිව්වෙමි. එළුදිනෙන් අතීත කාලයි. එතකොට පේනෙයි ආල් කියලා පේනෙයියල් පේනෙන් පෑනෙන් කියන්න තමයි ඒක ඒ ප්‍රත්‍ය දාලා තියෙන්නේ. ඊළඟ කීරි මුගටියා කාවලුක්කු ආරක්ෂාවට නින්රදු හිටියා. එතනත් උක්කු කියලා ආරක්ෂාවට කියන අදහස තියලා තියෙනවා. 27 බලන්න සූර්යන් හිරු මාලේඉල් හවස මරෙයුම් බැස ගිය යන්නේය. අනාගත කාලේ යුම් කියලා තියෙනවා. එතකොට මාලේඉල් කියලා කියන්නේ හවස් කාලයේ කියන්න. කුඩත්ින් කලයේ උල්ලේ ඇති සිරිදලව් නීර් ටිකක් වතුර ඉරුන්දදු තිබුණා. කලයේ ඇතුලේ ටිකක් වතුර තිබුණා කියන තමයි කුඩත්ින් කලයේ කියන්න. එහෙම නැත්නම් කලයගේ කියන්නත් පුළුවන්. කලයේ ඇතුලේ වතුර ටිකක් තිබුණා කියන්න තමයි ඉන් කියන ප්‍රත්‍ය දාලා තියෙන්නේ. නාම් අපි කන්හලාල් ඇස් වලින් අනෙත්‍යයම් හැම දෙයක්ම පාර්කින් රෝම් බලමු. කන්නා කන් හලාල් මෙතන බහුවචන පදේ. කන් කියන්නේ ඇස. හලාල් එහෙම නැත්නම් ඇස් වලින් කියන්න තමයි ආල් කියන ප්‍රත්‍ය දාලා තියෙන්නේ. තිරුමී ගැහැණු ළමයා පාඩසාලේ ඉක්කු පාසලට තායුඩන් අම්මා සමග සෙන්රාල් ගියේය ගියාය. එතකොට පාඩසාලේ ඉක්කු කියලා උක්කු කියන ප්‍රත්‍ය දාලා තියෙනවා පාසලට. මෙතන සේවකන් සේවකයා කූලික්කු වැටුපට එහෙම නැත්නම් කුලියට වේලෙයි සෙයිදාන් වැඩ කළේය. එතනත් උක්කු කියන ප්‍රත්‍ය. කුලියට කියන අදහස එහෙම නැත්නම් වැටුපට කියන අදහස තියෙනවා.
32 නාන් මම මාමියෝඩි මාමියෝඩු නැන්දා සමග කඩේක්කු කඩේට ෆෝනෙන් ගියමි. එතකොට ඕඩු කියන ප්‍රත්‍යයෙන් කියන්නේ විභක්ති ප්‍රත්‍යයෙන් කියන්නේ සමග කියන අදහස. ඊළඟ බලන්න 33 කුරුවිහල් කුරුල්ලෝ මරත්තිල් ගසේ කූඩු කට්ටින කූඩු බැන්දෝය. මෙතන මරත්තිල් කියන්නේ ගසේ කියන අදහස. ඊළඟ බලන්න කෝවලලින් කෝවලන්ගේ මනෙවි බිරිඳ කන්නකි කන්නකි. එතකොට මෙතන ඉන් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ කෝවලන්ගේ කියන අදහස. 35 තම්බි මල්ලි පඩංගලෙයි පින්තූර මෙතන කත්තිරිකෝලාල් ඒ කියන්නේ කතුරෙන් වෙට්ටි නාන් කැපුවේය. මෙතන පඩංගලෙයි කියලා කියන්නේ පින්තූර. මෙතන කර්මපදයේ අයි කියන ප්‍රත්‍ය දාලා පඩංගලෙයි පඩංගල් කියන්නේ නැතුව පඩංගලෙයි කර්මපදයක් බවට පත් කරලා තියෙනවා කතුරෙන් කැපුවා කියලා කියන්න. ඊළඟ බලන්න 36 කල්වි අධ්‍යාපනයේ අමෙච්චිනාල් මේ මෙතන ඔව් ඒ වචනේ පැහැදිලිව පේන්නේ නැතුව ඇති වලට ඔව් මානවර්ගලුක්කු සිසුන්ට පරිසුහල් තෑගි වළංගපට්ටන දෙන ලදි. එතකොට දෙනු ලැබේ කියලා ලියන්නත් පුළුවන්. මෙතන ඇමතිවරයා විසින් ආල් කියන ප්‍රත්‍ය මෙතන මේ තියෙනවා වලට පැහැදිලිව පේනවා ඇති ඇමතිවරයා විසින් දෙන ලදි. ඊළඟ 37 බලන්න අන්ධ වීඩු ඒ නිවස කොත්තලාල් කට්ටප්පට්ටදු. මෙතන කොත්තලාල් කියලා කියන්නේ මේ පෙදරේරුවා විසින් ආල් කියන ප්‍රත්‍යයෙන් එතනක් තියෙනවා. එහෙම නැත්නම් පෙදරේරුවා තමයි පෙදරේරුවා විසින් සකසන ලදී නිර්මාණය කරන ලදී කියන අදහස තියෙනවා. විවසායි ගොවියා වයලෙල් කුඹුරේ උළුඳු පෛරිට්ටාන්. ඒ කියන්නේ මෙතන කරල් උළුඳු කියලා කියන්නේ කරල් කියන්නත් පුළුවන් උළුඳු කියන්නත් පුළුවන් භෝගය බෝ වගා කලේය. කවුද ගොවියා වයලිල් ඉල් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ කුඹුරේ කියන්න. ඊළඟ 39 බලන්න කනිනි පරිගණකයේ මනිදනදු මිනිසාගේ තේවේහිලේ අවශ්‍යතා නිරෙව් සෙයින්රදු. මෙතන සම්පූර්ණ කරයි කියන එක තමයි මේ තියෙන්නේ. එතකොට මිනිසාගේ කියන්න මනිදනදු කියලා මේ විදිහට විභක්ති ප්‍රත්‍ය දාලා තියෙනවා. 40 බලන්න තන්දෙයියොම් තාත්තත් මහනුන් පුතත් සන්දේක්කු පොළට සෙන්රාර්හල් ගියෝය යති. එතකොට මෙතන සන්දේක්කු කියන්නේ පොළට කියන අදහස. 41 බලන්න මලෙයඩි වාරත්තිල් මෙතන කඳු බෑවුමේ කියන එකයි ආඩුහල් එළුවෝ පුල් කියන්නේ තනකොළ මේ ඉන්දන එළුවෝ තනකොළ කෑව කියන්න තමයි අවශ්‍ය. එතකොට මෙතන මලෙයි අඩි වාරත්තිල් මෙතන ඉල් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ කඳු බෑවුමේ කියන අදහස. එතකොට 42 බලන්න ගංගා කිලියයි පිරිත්තු කූට්ටිල් අඩයින්දා. මෙතන කියන්නේ ගංගා ගිරවව අල්ලගෙන කූඩුවේ දැම්මා කියලා. එතකොට මෙතන කිලියයි කියලා කියන්නේ කිලි කියන්නේ නැතුව කිලියයි කියන්නේ ගිරවව කර්මපදයක් ඇටියට දාලා තියෙනවා. එතකොට 43 තෙන්නේ මරත්තිල් පොල්ගහේ නිරෙයිත් තේංගායිහල් ගොඩාක් පොල් උල්ලන තිබේ. ගසේ කියන්න මරත්තිල් කියන ප්‍රත්‍ය දාලා තියෙනවා. 44 බලන්න අන්න අයියා යුවිඩත් ඉක්කු මේ ස්ථානයට වාරුංගල් එන්න. එතනත් ඉක්කු එහෙම නැත්නම් උක්කු කියන ප්‍රත්‍යය යු විඩත් ඉක්කු කියලා තියෙනවා මේ ස්ථානයට කියන එක. තංගෙයි නංගී මරත්තිල් ගසේ ඒරිනාල් නැග්ගාය. එතකොට මරත්තිල් කියන්නේ ගසේ කියන අදහස. සුනිල් අනුරාධපුරත්තිලිරුඳු අනුරාධපුර යෙන් වවුනියාවුක්කු වවුනියාවට පෝවාන්
යන්නේය අනාගත කාලයි එතකොට ඉරුන්දු කියලා කියන්නේ මේ අනුරාධපුරත් කිලරුන්දු අනුරාධපුරයේ සිට එහෙම නැත්නම් අනුරාධපුරයෙන් කියන අදහස තියෙනවා ජනනියුම් ජරණිත් සිවාවුම් සිවත් කොළඹුක්කු කොළඹට පෝහින්රාර්හල් යති මෙතන උක්කු කියලා කියන්නේ කොළඹට කියන අදහස 48 බලන්න නාන් මම මරත්තේ ගස වලර්තේන් හැදුවෙමි එතකොට මරම් කියලා නැතුව මරංගල් කියන්නේ නැතුව මරත්තේ ගස ව කියන අදහස තරම් පදේ හැටියට ඒ විදිහට ලියලා තියෙනවා 49 බලන්න අම්මාවින් අම්මගේ අන්විනේ ආදරය එවරාලුම් කාටවත් අලක්ක මුඩියාදු මනින්න බෑ එතකොට මෙතන අම්මා වින් ඉන් කියන ප්‍රත්‍යයෙන් කියන්නේ අම්මගේ කියන අදහස 50 බලන්න ඉන්ද මරත්ින් මේ ගහේ පෙර නම පලා පලා මරම් වරක ගස එතකොට නැත්නම් කොස් ගස කියන අදහස එතකොට මරත්ින් කියන්නේ ගසේ ගසගේ කියන අදහස ඉතින් මේ විදිහට තමයි මේ විභක්ති ප්‍රත්‍ය ටික අද කියලා දෙන්නේ ඊළඟ පාඩමෙන් අපි තවත් ඉගෙන ගමු හැමෝටම සුබ දවසක් වරක්කම් සම්දිප්පෝ